කඩාවැටුණු ආර්ථික ක්‍රමය නගා සිටුවීමේ ශක්තිය ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට බවත් ඒ සඳහා පූර්ණ සහයෝගය වික්‍රමසිංහ මහතාට පළ කරන බවත් මෙම අවස්ථාවේදී රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියා. මීට දින කිහිපයකට පෙර ස්වාතීන රූපවාහිනියේ කැඩපත වැඩසටහනට එක්වෙමින් සමගි ජන බලවේගේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා රට දැවන්ත අර්බුදවලට මුහුණ දී සිටින අවස්ථාවලදී තමන් රට වෙනුවෙන් කටයුතු කළ ආකාරය මෙසේ පැහැදිලි කළා. රට නෙවෙයි බෙදලා තියෙන්නේ දේශපාලන පක්ෂ. කිසි ආණ්ඩුවකට වැඩක් කරන්න දුන්නේ නැහැනේ. හැම අවුරුදු පහේම පෙරලලා දාලා තව එකක් ගේනවා. එතකොට රටක් ඉදිරියට යන්න විදිහක් තිබුණේ නැහැ. රටේ ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ ප්‍රශ්නේ ඉතාමත්ම උග්‍රයි. නමුත් බොහෝ අය කතා කරන්නේ තමන්ගේ පක්ෂ කෝවේ ඉඳලා. මේ වගේ අර්බුදයක පක්ෂ කෝවේ ඉඳලා හරියන්නේ නැහැ. දැන් මේ වගේම රට මුදා ගැනීමේ රටන ආරම්භ කරාම මහින්ද රාජපක්ෂ ඔබතුමා දන්නවා මම හිටියේ යුද විරෝධී කඳවුරේ. ඒ වගේ යුද විරෝධී තත්ත්වයේ සිටiate දැන් මහින්ද රාජපක්ෂ එනවා ඇවිල්ලා ජනරංජන එයා දැඩිව කියනවා දැන් යුද්ධය ආරම්භ කරනවා. එතකොට යුද්ධය ආරම්භ කරත් එක්ක යුද විරෝධී කතා කිය කී ඉන්න එක ඒක නිකන් තියරියක් විතරයි. අපි කල්පනා කරේ මොකද්ද මේ අපේ රට නෙමෙයි. දේශපාලන පක්ෂ ඔක්කොම තියන්නත් අපි ජීවත් වෙන්නත් මේ රට තියෙන්නේ බෑ. එතකොට අපි එතෙන්දි තීන්දුව කරගත්තා මේකට දැන් දෙකෙන් එක පැත්තක් නේ ගන්න තියෙන එක්ක ප්‍රභාකරන් එක්ක හිට ගන්න ඕනේ යුද්ධයට විරුද්ධව. එහෙම නැත්නම් යුද්ධයට සහයව දීලා මේක දෙක එකක් ඉවර කරගන්න මහින්දත් එක්ක හිට ගන්න ඕනේ. එතකොට අපි මහින්දට එකහු වුණා. ඉතින් මම කිව්වේ ඒ වගේම අර්බුදයක් තමයි මේ පහුගිය කාලය. එදා ආයුධ බලන් අද ඩොලර් සහ රුපියල් වල අර්බුදයක් කාලේ. එහෙනම් අපි බාර දෙනකොට 2019 තිබුණා ඩොලර් මිලියන 7800ක් විතර. ඒක බාලා තිබුණා මිලියන 20ට. රටේ රුපියල් සතත් නැහැ. මේමනේ තිබුණේ. ඒතකොට මේක දෙකොන පත්තු වෙච්ච විලක්කුවක් වගේනේ තිබුණේ මේ රට. අනිත් එක බාර ගන්න කවුරුවක්වත් නැහැ. හරිද? බාර ගන්න කවුරුවක්වත් නැහැ. මම දන්නේ නැහැ පාජියංගල ආනන්ද හාමුදුරුවෝ කියන විදිහට ජනතා විමුක්ති පෙරමුණටත් ගිහිල්ලා පෙරටුගාමින්ටත් කිව්වා මේක බාර ගන්න කියලා. බැහැ කිව්වා. එන්නේ ඒ වගේ තත්ත්වයක් එදා තිබුණේ. ඒ කියන්නේ කරගන්නම දෙයක් නැතුව ගෝඨාභය රාජපක්ෂට මේකෙන් ගැලවෙන්න ගින්න ගන්න. එතකොට මෙන්න මෙවැනි රටක් තමයි ඇත්තටම අද මේ එතන ඉඳලා තමයි අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මේකටම විරුද්ධයි කිය කිඳලා. එතකොට අපි ආණ්ඩුව අරගෙන කරන්නේ කොහොමද? දැන් IMF එකට අපි කිව්වොත් එහෙම අපි සංශෝධනය කරනවා IMF එක. කොහොමද සංශෝධනය කරන්නේ? IMF එකේ කියන්නේ IMF එකයි නැතුව අපි කිව්වොත් එහෙම වෙනස් වෙනවා කියලා. දැන් ඒකනේ අපරාධි කියන්නේ බෑ අනුර කුමාර කියන්නේ. අපි මේ වැල්මාලේමේ දැන් භාගයක් අපේ ජනාධිපතිවරයා ඇවිල්ලා. ඉතින් කවුරු ආවත් ඉතුරු භාගේ අපිට යන්න වෙනවා. ඒක ඇත්ත කතාව. ඉතින් එතකොට මේ තත්ත්වයට අපි ඇවිල්ලා තියෙන්නේ ඒකනේ අර ඇමරිකානු සෙනෙට් එකේ සභාපතිවරයා කියන්නේ මේක මහා ආශ්චර්යයක් කියලා. එතකොට මම දැක්ක ඊයේ පෙරේදත් IMF එකේ අධ්‍යක්ෂකවරිය කියනවා මේක ඉතාමත්ම හොඳයි කරගෙන තියෙනවා. ඉතාමත්ම හොඳ තත්ත්වයක් තියෙන්නේ. තව මේක අපි දිගටම උදව් කරනවා. කවුරු එක්කද වඩා සමීප වෙන්න ඉඩ තියෙන්නේ? මේ රට හදන්න පුළුවන් එක්කෙනත් එක්ක. මේ රට හදන්නට හැකියාව, බුද්ධිය, පළපුරුද්ද, ජාත්‍යන්තර සම්බන්ධතා මේ සියල්ලම තියෙන්න ඕනේ. මේකේ මේ සියලු දේවල් තියෙන කෙනෙකුට ඇරෙන්නට මේකෙන් ගොඩ එන්න බෑ කාටවත්. මතක තියාගන්න.